ස පින් වතෝ බැහැමදනාටම සදහැවන්නේ සිත නිවන්නට අවැසි වන තතාගත බුදුබණ අසන මේ සිත සසරින් පුරුදු කළ පින් ඇතිව, මෙසසරින් එතරවන්නට මේ මුොහොතේදී ධර්මශ්‍රවනයට සූදානමින් මෙදේශනෝ පැවැත්වීමට අපි ඉතාම ගෞරවෙන් දම් සබහමණ්ඩපේට ආරාධනා කොට සිටියා, පූජනීය කෝරලයාගම සරණතිස්ස පින්වතපේ ස්වාමිින් වහන්සේට. වැඩමුකොට සිදින ස්වාමිින් වහන්සේ අපි ගෞරවයෙන් නමස්කාරපූරකෝ පිළිගනිමුෝ. සාධූසාධූසාධූ. අද දේශනාවට දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ අංක දාහත ශ්‍රීදධ්‍යවානන්ද පාර නවෙන්න මහරගම පදිංචි පුුණ්්‍යා ජයසිංහ මහත්මිය සහ දවදරුවන් පිරිස. නමෝතසස භගවතු වරහත්තු සබබ දමමිසු අප පටිහතඥානචාරස්රස. Да seබද seචසාජවිසා se සmbe saම se danaami se se daမජ se daමs se taගta se සњu sama sama bud buddas se. नमो तस् भगवतो अरहतो सब दमीषु अपटिहत ज्ञान चारस दस बलधरस चतुविसारज्ज विसार दस सब सत्तुतमस्स धम्मराजस्स දම්ම සාමිසෙ තතාාගතස්සෙ සභබඥනු සම්මා සමබුද්බුදස්සේ නමෝතස්සෙ භගබෙතු වරහත්තු සභභදමමිසු අප පටි හතඥානෙචාරස්සෙ. da se balleද sečaවිසාජවිdas se sama besteම se danami se se danaမජ se daම ස se Taග se සjuu sama sama bud buddas se. ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානං වෙන්නේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවන් අවබෝධ කරගෙන දේශනා කොට වදාල ඒ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසා දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්ට මනාව ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන මෙලව යහපත් කරගෙන පරලව සුගතිගාමී කරගෙන අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක චතුරාරි සත්‍ය ධර්මාවබෝධය ලබාගන්න එක අපි සියලු දෙනාගේම උතුම්ම ප්‍රාර්ථනාවයි. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන් අදත් ධර්මශ්‍රවණය කරමු. තනි මේ ධර්ම දේශනා මාලාව තුළ මේ දිනවල සාකච්ඡා කරමින් හිටිය අකින්තෙය කියන සූත්‍ර දේශනාව මේ වෙනකොට මේ දේශනාව තුළින් අචින්තය සූත්‍රය තුළින් ධර්මදේශනා දහයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. අද ඒ සූත්‍රය ඇසුරෙන් සිදු කරෙන අවසාන ධර්ම දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්ති වෙන්නේ. පිනතුන පහුගිය ධර්මදේශනාව අපි නිමා කරට යෙදනේ බුදුරජාණන් වහන්සේ ධර්මස්කන්ද අධදිිෂ්ඨාන කරපු හැටි සාකච්ඡා කරලා. අපි අද එතනින් ධර්මදේශනාව පටන්ගමු පිනතින බුදුරජාණන් වහන්සේලා දෙනම එකම බුද්ධ රාජ්‍යයක් තුළ පහළ වෙන්නේ නැත්ති ඇයි කියන කාරණාව සාකච්ඡා කරමින් ලොතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කියලා අපි කියන්නේ සක්වලවල් කෝටි ලක්සයක් ඒක තමයි බුද්ධ රාජ්‍ය එතකොට දැම් මේ සක්වලක් ගැන කරුණු කලින් ධර්ම දේශනාාවල් වල අහල මහිතනය අපේ අය හුඟක් හොඳට දන්නවා එක සක්වලක ලෝක තිස් එකක් තියෙනවා කියල අපි කලින් අහල තියවා දේශනාව පැහැදිි කරලා තියෙනවා දිවිය ලෝක හයක් තියෙනවා බ්‍රහ්මලෝක රූපසාහ රූප වශයෙන් විශ්සක්තියද ායවල් හතරක් තියෙනවා සතරපාය කියලා. එතකොට තිහයි මනුස්ව ලෝක එකයි තිස් එකයි. මෙ ලෝක තිස් එකට කියනවා සක්වල කියලා. ලෝක තිස්සකින් සමන්විත ප්‍රදේශය සක්වලක්. එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි. දොකට බුද්ධ රාජ්‍යය ඇතුළි එවන් සක්වලවල් කෝටි ලක්සයක් තියනවා ඒකැන් එක බුද්ධ රාජ්‍යයක් තුළ ඉරවල් කෝටි ලක්සයක් පායනෝ හඳවල් කෝටි ලක්ෂයක් පායනෝ මේ කෝටි ලක්ෂයක් සක්වලේ එක වර් බුදුරජාණන් වහන්සේලා දෙනමක් නම් පහළ වෙන්නේ පහළ වෙන්න නෑ හේතුවමොකක්දේ බුදුරජාණන් වහන්සේලා දෙනමකට කළ හැකි එක නමකට කළ නොහැකි කාර්යක් ලෝකෙ නෑ ප්‍රමාණාත්මක බවක් නෑ බුදුරජාණන් වහසේගේ කාරියන්තුද ඒ නිසයි දෙනමක් පහළ වෙන්න තවත් කරුණු සඳහන් කරනවා මේක එකක් එහ බුදුරජාණන් වහසලා එක නමකට විශ්ව දහත්විය කළ නොහැකි යමත් කළ නොහැකි යමක් නෑහ පිනතින සඳහන් කරනවා අනන්ත සක්වලවල් වල මගඵල ලබන් රහත් බව ලබන් උපනිශ්‍රය සම්පත් තියෙන අය මේ වෙලාවේ ඉන්නවන ට කෝටි ක්ෂයක් සක්වල ගැන නෙමයි කතා කරන්නේ අනන්ත සක්වල ගැන එකනම මේ සීමාවක් නැති අනන්තසක්වලේ මේ දැන් බනක් ඇහුුණොත් රහත්වයෙන සත්ව කොට්ටාසයක් ඉන්නවනම් එතන සමහල්ලාට දාහක් ඉඩ පුළුවන් ලක්ෂයක් ඉන්ඩ පුළුුවන් කෝටියක් ඉන්ඩ පුළුවන් අසංකය ගැන ඉන්ඩ පුළුවන් මේ දැන් මේ මොහොතේ බණක් අහන්ඩ ලැබුණොත් රහත්වෙන අයි සඳහන් කරනවා ඒ කෝටි ගැනන් සත්වයන්ගේ අරහත්වේ උදෙසා එක මොහොතක් තුළ ඒ සියලු දෙනාටම ධර්ම දේශනා කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සට තියෙනවාකි. මේක භාගිතුන් වහසේ සම්බන්ධයෙන් අචින්ති බව මෙසූත්‍රයේ නමත් අචින්තේයේ. බුදුරන්ගේ විෂය ගැන හිතන් දෙ එපා කියලකීවේකයි. එකන් බුදුගුණ ගැන හිතන්්ඩ එපා කියල නෙමයි මේ කියන්නේ. අපිට හිතලා ඉවර කරන්න බෑ. එහෙම හිතන්ඩ ගියුත් මේ කාරණාව නමුත් බලන්නකුබින්නට. අනන්ත සක්වල කෝටි ගනන් සත්වයින්ට මේ මොහොතේ බනක් ඇහුවොත් රහත්වෙන වනං ඒ කෝටි ගනන් දෙනාට මේ මොහොතේ බණ කියන්න පුළහන් කියන කාරණාව. තන්ඩ ගුත් අපිට මොකක් වෙයිද භාගිතුන් වහසේම දේශනා කළා හිතන්ඩ ගියත් හිත වෙහෙසට පත්වෙනවා කියලා ඒ පුද්ගලයා අ වූමතු වෙනවා කියලා ඒකයි මෙවට අ්චින්තය කරුණු කලකෙන් එක බුදු කෙනෙකුටම කළ හැකි දෙයක් ආගේකයි සඳහන් කළේ බුදුවරු දෙනමකට කරන්න පුළුවන් නමුත් එක නමකට කරන්න බැරි දෙයක් කියල දෙයක් ලෝකේ ලෝකනෑ තරම්භ භාගිතුන් වහන්සේගේ හැකියාව නිමක් නැති හැකියාව එලක්ට පිඳතින සඳහන් කරනවා මේ සංසාරය අපිට සමාව දුන්න හැටි ඒකත් අචින්තය කරුණක්මයි කියලා අපට සමාව දුන්න හැහිති කියලක හම් සාමාන්‍ය පුද්ගලය ඕන තරන් වැරදි කරනවා අපි යම් වරදක් කරහම කාටද වරද කළේ ඒ වරදට සමහට අපට සමාාවහම්බෙනෝ. අම්ම තාත්තට වැරදි කලා වෙන්න පුළුවහන් ගුරුවරුන්ට වැරදි කලාවෙන්න පුළුවන් තවත් ඇසු නිසුරු කරන කල්්‍යයාාන විිතරයට වැරදි කලාවෙන්න පුළුවන් යම් වරදක් මගින් නහම පලවෙනි වතාවනි කලා සමමාහම් බෙනවා දෙවනි වතාවෙත් සමහර වෙලාවට සමාවක් කම්බෙනවා. තුන්වෙනි වතාාවෙත් තරවටු කරලා දොස් කියල සමාවක් දෙනවා. හතරවෙනි වතාවය පස්සනි වතාාවත් සමාව දෙෙන්ඩ වනොත් සමහරලාට කොන්දේසි පණවනු කොන්දේසි යට තෙ සමාව දෙෙන්න්නේ නමුත් හවත් වැරදි කරනවාන අත්තරලමදාන. න බදුරජාණන් වහන්සේ අපි යම් වරදක් කරලා ගේල්ල බුදුරජාණන් වහන්සේගේ සමාව ඉල්ලහම ස්වාමීනී මට සමා එතන් අනන්ත සසර පට ඩැන් මේ මොහොත දක්වාම මාගේ සිතකාය වචනය කියන තිදොරින් සිදුවිච්ච සියලූම වැරදි කර්ම දෝසවලට මට සමාවෙන සේක්වා කිය අපි සමවිල්ලෙනවා සමාව ලැබෙනවා හැබැයි බුදුරජාණන් වහසේ දන්නවා මේ සමාව ඉල්ලපු කරුණටම අද සමාව ඉල්ලුවත් අය දවසක මගින් සමවිල්ලෙනවා කියලා එකවතාවක් නෙමේ මේ පන්දාහක් කාලි ගත වෙනකොට අපි මැරිමැරි ඉපදුන සාසනය තවුරුදු දෙදස්ගානක් පවතිවා ඔය කාලි තුළ කුසල් සහිතව මනුස්සලෝකෙම ඉපදුන අපි මේ එකම වරදට කීපාරක් තව අපේ බුදුරජාණන් වහන්සේගෙන්ම සමවිල්ලයි මේ බුද්ධ ශාසනීම මේ වෙනකොට අතීතියට ගිහිල්ල තියෙන කොටසි ි මේ වරදටම කොච්චර සමාව ඉල්ලලා ඇද්ද. ඒකත් දන්නවා මෙච්චර වතාවක් සමාව ඉල්ලලා තියෙනවා සමාව දීල තියෙනවා නැවත යළිත් සමාව ඉල්ලනවා නැවත සමාව දෙනවා. අනාගතයේ ආයෙත් මේ වරදටම සියගනන් දහස් ගනන් වර සමවිල්ලනවා ඒකත් දන්නවා අද සමාව දෙන්නේ අද සමාව දුන්නට අනාගතයේ මේ වරදම කරලවබ මගින් ආයෙත් සමාව ඉල්ලනවා කියන රණාව දැනගෙනමයි එතකොට තවත් අතීතයට කල්පනා කළත් මේ වැරදිවලට අතීත බුදුරජාණන් වහන්සේල ළඟ මහරහතන් වහන්සේල ළඟ මේ එකම වරදකට සමහර වෙලාවට කෝටි ප්‍රකෝටි අනන්තා සං්‍ය ප්‍රමාණ ගන මේ වරදටම සමවිල්ල ලාතිය. අතීති අද අපේ බුදුරජාණන් වහන්සේ ගෙනුත් සමාවිල්ලනවා නිවන්දක්නා ජාති දක්වා මතු වනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා කීදනෙක් ළඟ මේ ප්‍රශ්නයටම පිඩතන සමාව ඉල්ලයිද ඒකත් දන්නවා ඒ දැනගන අපට කොන්දේසි විරහිතව සමාවදී ලතියනවා නමුත් සාමාන්‍ය කෙනෙක් තුන් හතර පාරක් වරද කරහම කොන්දේශි සහිතව සමාවදීලා තවත් වැරදි කරනවනන් අයින්කරලමදානවා නමු ලොවතුරා බුදුරු කවදාවත් එහෙම කරන්නේ එහම කරන්නේ අයින් කළොත් මේ පුද්ගලයට කවුද පිහිට වෙන්නේ මහාකරුණාවකිවේකට මහා දයාවකිවකට කරුණවත් අපිට තේරෙන් නැති නිසයි සඳහන් කළේ මේ සංසාරය අපිට සමාව දෙන තරමමත් අචින්තනී යයි කියලා අපිට හිතාගැන්ඩ බෑ ඒ සමාව අපිට ලැබෙන හැටි ඊළඟට පින්න්නතුනි සමහර කරදරයකින් අපිට සුළු ආබාධයක් පෙන්ඩ පුළුවන් අපිට කරදරයක් වෙනවා ඔඩි ආබාදයක් තමයි වෙන්නේ නමුත් සමහර වෙලාවැට කරදරයේ සිද්ධ වන හැටියට ඒකෙන් මම මැරුුණෙ නැත්තේ ඇයි කියනෙ එක තමයි පුදුමි සමර එහෙම කතා කරවා සමහර කෙනෙක් උඩ පලංචයකින් වැටිලා සමහරට අත කැඩිලා කකුලක් කැඩිලා ජීවිතයට කොත් වෙලා නෑේ. නැවත ප්‍රතිකාර කරලා සුවපත්වෙනවා නමුත් ඒ පුද්ගලයා අපිට කියනවා මම නොමැරුුණ එක තමයි පුදුමි කියලා සමහර කෙනෙක් වාහනය එක හැප්පිලා වෙච්චා අනතුරේ හැටියට වාහනයට යටවෙලා පැෑගිලා කුඩුවෙලා යන්න්න තිබිච්ච අවස්ථාවන් නමුත් අතපපයක් ැඩිල කොහට හරි විසිවෙලා රයාපු අනික්වාහනොුවලුත් බේරිලා කවරු හරි මාව බේරග අරංගිහිල්ල නොත් අනතුරී හැටියට හරි බයනකයි අපිට තේරෙන්නෑ කෞුදාපිව බේරගත්ත කියලා නමුත් බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපිට හම්බ වෙන හැටි අපි හිතන විදිහට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ආරයන් වහසලගේ අනුකම්පාව ලැබෙන්නේ අපි බලාපොරොත්වය තැනක නෙමි නමුත් මේ ලැබුණේ ආරයන් වහන්සේ ලගේ අනුකම්පාවද භාගිත වහසගේ කරුණාව නිසාද මගේ ජීවිතීමේ ඉතුරුණේ කියන කාරණාවක් වන්නතන අප හි අපි හිතන්නෙත් නෑ අපි නොහිතන තැනක බලාපොරොත්තු නොවිච්ච විදිහට භාග්‍යත වහසගේ අනුකම්පාව විට හම්වෙලතිනවා. ආරයන් වහසේලගේ කරුණාව අපිට ලැබිලතින. අනුකම්පාව දයාව නිසා තමයි අපි තාමත් මේ ජීපත්වෙන්නේ එහම ලැත්තං මේ ජීවිතෙත් අපිට අහිමි වෙලා බොහෝ කල්වෙෙන්ඩ පුළුවන් ඒ කරුණාව කොතන කොහොම ලැබෙනවාද කියන කාරණාවට එක උදාහරණයක් සාකච්ඡා කළ පිඩතුනේ ඒකට හරි වටින උපමාවක් තමයි උදාහරණයක් තමයි ධම්මරුචි කියන භික්‍ෂූන් වහසගේ කතාව අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරෙන ගන්නකොට සුමේද තාපසතුමා කියල කියන්නේෙ පංචා භිඥා ආෂ්ට සමාපත්තිලාබී රිෂිවරයේ එතකොට රිෂිවරයා යටතත් ශිෂ්‍යියෝ හිටිය ආගේ රිෂිවරයා යටතේ රිසි ප්‍රෝජාවෙන් පැවිදිවෙලා හිටපු කෙනෙක් තමයි මෙ ධමරුචි කියන භික්‍ෂූ. නමු පස්සෙ කාලි පාප මිත්‍රරයන්ට එකතුුණා පාප මිත්‍රරයන්ට එකතුවෙලා පැවිදදෙන් අයිංගුණා අන්තිමට තමන්ගේ අම්මත් මැරුවා මරලා ආනන්තරිය කරමයකුත් කරගත්තා අවිීචීට ගියා අති දීර්ඝ කාලයක් අවිීචී දුක්විදා කොච්චර කාලයක් ද අවිචය දුක අන්තර්කල්පය කියලනිකයන්නේ අවිචිර වැටුණොත් අන්තර්කල්පයක් ආවිශ්‍ය තියෙනවා අන්තර්කල්පය කලගැන මනුස්්‍යවර්ශවලි අසංක්‍ය අසූහාය ලක්ෂ හතලිස්දාහක් එකයි බිඳ එකසිය හතලිහය ගොඩවල් අසූහායලක්ෂ හතලිස්දාහක් අවිච නමුත් පිනුතුන අපේ භාගිතුන් වහසේ තවත් තැක මෙහම පහැදිලි කළා අපේ පින්නුතු අහල තියෙනවා අර කණ කැස්පෑවිෙක් වියසිදුරයෙන් අහස බලනව කියන කතාව නමුත් භාගිතුන් වහන්සම දේශනා කරන්න එක වෙන්ඩ පුළු හඳ කියලා සාගරයේ විශාලත්වේ අපිට ඒකවත් තේරෙෙන්න්නේෑ මහසාගරයේ කොච්චර විශාලදය ඒ මහා සාගරයේ මේ විය ගහ සෙව් දිසාාවෙන් හමන හුලඟින් හතර දිසාාවට එහට මෙහට පාවිවී තියෙනවා අවුරුදු සීයකට සැරයක් නං මේ කැස්බෑව අහස බලන් එන්නේ මේ තරන් විශාල සාගරයේ ශාලයිකයහම අපේ එදන්නවා අපේ රට ආසන්නේ තියෙන සාගරයට අපි ගැන ඉදියන සාගරයේ කියලා මේ ඉන්දියෙන් සාගරයේම තමයි ඈත කෙරවල ඇන් ටර්ක්ටිකාව දිහ තියන්නේ ජපානයේ ඇමරිකාව පැත්තිතියෙන්න්නේ මේ මුහුදම තමයි වෙනම මුහුදු තැන්තැන්වල නෑ එකම සාගරයේයි තියන්නේ එතකොට අවුරුදු සීයකට සැරයත් අහස බලන්ඩ එන මේ කැස්බෑවා මේ දැවන්ත සාගරය කොහෙෙන් මතුවෙයිද විය ගහ කොහෙතියෙයිද කැස්බෑව කොහෙෙන් මතුවෙයිද එකවරක් මතුවෙලා යට ගියහම ආයතෙන්න්නේ අවරුදු සීයක ටසරහ අපි පිනුතින හිතන්ඩකෝ එක විය සිදුරයි මේ මුළු සාගරයටම තියෙන්නේ එක කැස්බෑවයි අවුරුදු සීය කරසරයක් උඩේන්නේ ඉතින් හරියටම කැස්බෑව මේ විය සිදුර තියෙන තැනින්ම මතු වෙලා ඒ සිදුරෙන් ඔලුව උඩට දාලා අහස බලන වැඩේ වඩ පුළුවහන්ද ඒ ලෝකෙ වෙන්නමනැති වෙන්නම නැති වැඩ නමුත් පින්නතිනෙ ඉතාමත් අහමුු ලෙස ඒ වඩත් පුළුවයි නමුත් ඒක වෙන්ඩ තියෙන සම්භාවිතාවේ කයිතරන් දුර්ලබද ාගිතුන් වහසේ දේශ කරනවා මහනින්නේ ඒ තරං දුර්ලබ ඒ වැඩේ නිතර නිතර වෙනව කියල මම සඳහන් කරනවා එක තරම්ම දුර්ලබ කාර්ණාව නමුත් දුර්ලබොව සිද්ධ වෙනවා නමුත් ඒක නිකං නිතරම වෙන වගේ නමුත් මනුස්සලෝක ජීවත්වෙන කෙනෙක් බැරි වෙලාවත් සතරපායට වැටුණ නැවත මනුලොවට නැත්තං දෙවුලොවට එනවා කියන කාරණාව අර සිදුවීමට වඩා පරම දුර්ලබයි කියලා එන්ඩ තියෙන අවස්ථාව අඩුමයි ආං ඒනිසා මෙ සතර අපා අදුක කියන කාරණාව ගැන සංවේගඉපදි වීතුයි කළලබා ගිතුන් අස දේශනා කළේ මේවාගේ දහම් කරුණුළඟ ෙනෙක් නවතිලා මේක හිතනව හුඟා අඩු විඳතුම අපි කොයි වෙලාවේ මැරෙන්ඩ බැරිද ජීවිත වැරදිලා තිබ්බු තවත් ටිකකින් මැරුණු වැටෙන් ඔය කියන සතරා පායිට එතකට අය කී කාලිකින් විිදෙන්ඩ වෙයිද කවදද ගොඩෙන්නේ කියලා සීමාවක් මායිමත් නෑනේ නමුත් ඒ තරන් වියකරු සසර ගැන දන්න නිසාම තමයි තමන්ට ලැබෙන්ඩ තියෙන්න නිවන අත්හැරලා සසර දුක්කින්දින සත්ත්වයා සංසාරෙන් එතර කරන්න ඕන කියල මේ බුද්ධත්වය මුදුම් පත්කරගණ්ඩ පාරමිතා පිරිවී. මහා බෝසතාණන් වහන්සේගේ එ පරම දුෂ්කර කාර්ය සම්පූර්ණ කරලා එහි හිනිිපෙත්තට මැවිල්ල ලොවතුරා බුද්ධත්වේශක්ෂාත් කරගන අපිට ජීවත්විය යුතු හැටි කියල දෙන්න. කොහොමද ස්වභාව ධර්ම ඇත් එක ජීවත්වෙන්නේ කියලා. මනාව සීලයක් අපිට පෙන්නවා මේ සිල් පදටි කාරක්ෂා කරගණ්ඩ මෝන කියලා. මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන හැටි අපි නොදන්න සරුවගඥතා ඥානයෙන් අවබෝධ කරගත්ත කරුණු. නි මේ පංචසීලයේ ආරක්ෂා කර ගණ්ඩම කියල දේශනා කළ ඒ හරියට නිකං ගයක් හදනකොට අත්තිවාරමක් වුවම නාමයි වගේ. ජීවිතය ගොඩනගනකොට පන්සිල් අවශ්‍යමයි එයින් බැහැරනං අත්තිවාර්ම ශක්තිමත් නැත්තන් ඒ ගොඩනැගිල්ල නිරන්තරයෙන් අනතුරට මූුණ දී ලයිතින් ඕනම වෙලා කඩ ටෙන්ට ළුව. නමුත් ශක්තිමත් පදනමක් මත ගොඩ නඟපු ගොඩනැගිල්ල ඕනෑම වැස්සකට හුළඟකට ඔොරොත්තු දෙනවා. එනිසා බයනැතුව අපි ඇතිලි ඉන්නවා ජීවිත එත්ත එහෙමයි පන්සිල් කියලග හැරියට ජීවිතය අත්තිකාරුව යමෙක්ගාව පන්සිල්වත් නැත්ත ඔහුගේ ජීවිතයේ අනතුරේම තමයි තියන්නේ මොන මොහොතේ මැරෙයිද මැරුණ ගමන් මේ කියන සතර පායට විවෘත වෙලයින්නේ. සතරආපාය දොර ඇරිලායිතියෙන් එතිඟ එහෙමනං මෙ ධම්ම රුචි කියන භික්ෂුව අම්මත් මරලා පාපමිත්‍රවය ඇසුරු කරලා තවත් හුඟක් පව් කරලා අවීචිය ඉපදිලා නැවත බුරජාණන් වහ සිටමුණන ගෙහෙන්නේ මහාකල් පසංක්‍ය හතරයි ලක්‍ෂයකට පස්ස ඒත් තිරිසංලෝකය ීපදෙන් මේ බුද්ධාන්තර තිරිසංලෝකෙටයනවා ගංගාවක විශාල මාළුවෙක් වෙෙලයිපදිනවා ඉති විශාල මාළුවේක් බොහෝම බඩගින් ඇතින් නැවත් ්‍යාතරා කරනවා දකිනවා. නව දැක්ක හම මාලුව වට හිතනවා එ නැව ගිලිින්ඩ එත් තරම් බඩකි නැවක් ගිලිින්ට කොචර ලොකු මාලුවුකක් වෙන්ඩ ඇද කියෙල හිතන්ඩුවන දෙනිසා ඇඇතින් කටඇරගෙන නැවදිහටේ නවා නැව ඉන්න මිනිස්සු දැක්කා කටඇරගෙන නවා තිබ නැ ගිලිින්ට තරම් කොහොම කටඇරගෙන එෙන්් ඇද්ද කියන කරනාව හිතන්ඩුවනේ ඇතිවෙච්ච බය නිසා ඒ මිනිස්සුන්ට එක පාරම කියවුණේ අහන් ගෝතමෝ භගවා කියලා බුදුරජාණන් වහස ගැන මතක් කුණා මතක් වෙලා හයිියෙන් කෑ ගැහුවා අහෝ ගෝතමෝ භගවා කියලා ඒ හඬ මාලුවට ඇහුුණ අහෝ ගෝතමෝ බගවාමිනිතුර මේ හඬ ඇහෙන කොටම ඒ මාලුව මැරිලම ගියා මැරිලා මනුස්සලෝකයේ තාම ඉසුරුමත් බ්‍රාහ්මණ කොලේ කිපතිනා අවුරදු හතක් වයිසිට එනකොටේ මහන වුණ මහන වෙලා රහත් වුණ රහත්වෙලා බුදුරජාණන් වහසගාවට එනවා. රහත්වෙලා බුදුරජාණන් වහසගාවට එනකොටේ අපි භාගිත වොහස යහනවා අර මහාකල්ප අසංඛ්‍ය හතරයි ලක්‍ෂයකට කලින් තිබුණ නම ධම්මරුචි අදත් භාගිතුන් වහසේ කතා කරන අට පුංචි රහතන් වහන්සේට දම්මරුචි හුගක් කාලිකට පස්සෙනේ ද අපි දෙන්න මුණගැහුණ කියේලා. දේ ලැව සඳහන් කරනවා එහෙමයි ස්වාමීන්නේ. මටවඔබෝහන්සමු මගෑරීලා හුඟක් කල් නමුත් අය මුණගැහුණ ස්වාමීන අය මගෑරෙෙන්න්නේෑ. අයනං මගෑරෙන්න්නේෑ ස්වාමී හඩුවාගතන් වහසගේ පිහිට ලැබුණ හ අර මිනිස්සුන්ට සම්මාධික්තියක් තිබුණ නිසා ඒ මිනිස්සුන්ට කරදරයක් එළඹිච්ච ගමම්ම ඒ මිනිස්සුන්ට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ මනා ශ්‍රද්ධාවක් තිබුණ හින්දා පින අපිද ගාවත් ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාව තියනව කියලි කීවට හිතල බලන්නක අපිට කරදරයක්ක අබහම අපිටත් බුදුරජාණන් වහස මතක්කනවද කියලා අපිට මැරෙන වෙලායවත් බුදුරජාණන් වහස මතක් වෙයිද එහමන මේ මිනිස්සුන්ට මනනාශ්‍රද්ධාවක් තිබුණ නිසා කරදර එළඹෙනකොට මතක් වුණේ බුදුරජාණන් වහස අපිත් මැරැණ වෙලා බුදුරජාණන් වහස මතක් වුණුත් මංතනි පාඩුවක් නැන්නේ කියලා එක පරමලාභයක් මයි හැබැයි එහෙම වෙන්ඩ ප්‍රගුණ කරගත ශ්‍රද්ධාවත්යෙන්ුවනේ මේ මිනිස්සු බය වෙනකොට බුදුරජාණන් වහන්සේට කිවා බේරගණ්ඩ කියලා ඔහෝු ගෝතමූ බගවා නමුත් ඒ හඬ ඇහුන අර මාලුුවටත්තුනේ මහපුදුම යහපතක් බුදුරජාණන් වහන්සගේ කරුණාව කොහොම තියෙනවද අප බුදුරජාණන් වහන්සේලාගේ ආරක්ෂාව අපි කෙරහි කොහොම තියෙනවද අපිට එක තේරෙන් වත්නෑ නමුත් පින්නතුනි සඳහන් කරනවා අපි සමහර වෙලාවට මේ සාසනින් බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ දේවල් බලාපොරොත්වෙනවා මේ දේකරපු නිසා මට මිහිම වෙන්්ඩෝන කියලා සමහරල අට කෙනෙක් යම් කරදරයක් නිසා බෝධි පූජාටිකක් තියෙන ලෙඩෙකුට ආශිර්වාද කරන්න කියමු දවස් ගානක් බෝධි පූජාතියල නමුත් ලෙඩා මැරෙනවා සමර කෙනෙක් කල කිරෙනවා මෙච්චර පූජාවල් තියල ලෙඩා මැරුණා පිහිටක් නැත්තං අයෝකට යන්්ඩෝ නය කියලා ආරණාවත්ක වේචනය කරලා පෞද් කරගන්නවා නමුත් අරපුද්ගලයා සංසාරි කරගත්ත වෙනම කරුමයක් ඔහුට පල දෙනවා ඒක නිසා මම්ම හිතුනුරුවන් වේචනය කරලා තවත් කරුමයක් රැස් කරනවා අනිත් කාරණාව තමයි තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව තියෙන්නේ මනාව කීකරුවයිට ඒකයි මම සඳහන්කලි ශනයෙන් හඟදේවල් බලාපොරොත්තිේවා න අපෙන් ශාසනයට මනවද වෙඩෝ නිකන කාරණාව අිකල්පනා කරල නෑ මේ සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් මේ ලෝකයේ පවත්වන්ඩ ආරක්ෂා කරන්න අපට තියෙනුවල් ලොකු වගකීමක් නමුත් ඒ වගකීම අපි අතින් සම්පූර්ණ වෙන්නේ මංහිතැන දසම ගාන්නටක ඒ යුතුකම අපි පැහැර නොහැරිය යුතු දෙයක්. අපි පිඳතු අහල ඇති. මිලින්ඳුර අජ්ජිරුවන්ගෙන් එදා භික්‍ෂූන් වහන්සේට කරදර වෙනකොට එක ශහාසනටම වෙන කරදරයක් වුණා. අස්සගුත්ත මහරහතන් වහන්සේ. කෝටිසීයක්ක් මහරහතන් වහන්සේ අරගෙන තමයි දිවිය ෝකට වැඩමකළේ නාගසේ දිවියපපුත්‍රයයට මනුලුවවට න්ඩ රාධ කරන්න. ආරාධනා කරලා ඇවිල්ල කෝටි ගනක් මහරහතන් වහසර කෝටි සීයක්ක් දිවිය ලෝකිට වැඩිය සුළුපටු ප්‍රමාණයක්ද කෝටිසීයක්ය හැම් අසගුත්ත මහරතන් වහස කතා කරලා අහනුවා අද දිව්‍යලෝක ගමනට සහභාගි වෙච්චේ නැති රහතන් වහන්සෙනමක් මෙතන ඉන්වාද කියලා ඔය අතර රෝහණ මහරහතන් වහස නැගිට ලකයෙන් වස්වාමීනී මන් දෙෙවුලෝ වඩිින්ඩාවනෑ කියලා ඇයි කියලෙහවා සමාධයට සමවැදිල හිටපු නිසා ඔබහන්සල වැඩිය බව මම දන්නේ නෑැකිවා. නමු තසගුත්ත මහරහතන් වහස සඳහන් කරනවා ඒ නිදහසර කාරණාවක් නෙමේ. රෝහණ මහරහන් වහන්සට දඩුවන් කරඩුවන කියලා. ඇයිඒ සඳහන් කළා ශාසනයට උපදරවයක් වෙලා තියෙන වෙලාව. ශාසනයට කරදරයක් ඇති වෙලා තියෙන් වෙලා. එවන් වෙලාවක තමන්ගේ පෞද්ගලික සුකවිහරණය පසෙක දාලා ශාසනය වෙනුවෙන් වැඩ කර ගොනි කියලා. එමන වර්තමානය ගැන හිතනකොට. මිත්‍යා දදුෂ්ඨිකයන්ගෙන් අපේ ශාසනයට කොයි තරන් පහරවදිනවද. ඒ මිත්‍යා දුෘෂ්ටිකව කියලකී වෙනත් වෙනත් ආගංවලා අයද මේ කඇතුලෙම පැළවිච්චායේ. මහාසංගරත්නයට ගරුසරුවක්නේ භාගිතුන් වහන්සට ගරුසරුවක් නෑ. රාහතන් වහන්සේ ලට කතා කරන හැටි දන්නේනේ භාගිතුන් වහන්සේ මහාකල් පාසංක හතරයි ලක්ෂේකක්. තරන් දීර්ඝ කාලයක් කරපු ගවේශණයේ ප්‍රතිඵලය තමයි අපි අහන දරුමේ. භාගිතුන් වහස ගවබෝධිය. නමුත් ඒක ඒ ඒ අය ඒ ඒ අයට ඕන ඕන විදිහට හසුරුවනු. ඒ ප්‍රතිඵල ඒ අයි බුක්තිවිදිනවා නමුත් පින්නතිනී ඒ ප්‍රතිඵලවලට මූුණදන්ට වෙනකං කරන අපරාදේ තුළේ අනාගත පරපුර කොයිතරං නිරයට පාරහදාගන්නවාද සසරාතරමංගෙන්වාද එහෙමන මේ ශාසනයේ බේරගන්ඩ් අපි කොයිතරං කැපකිරම් කළ යුතුද ඒවෙන්වෙන් මොනවදපිළ . ප්‍රධන කාරණාවක්තමයි මනාව ධර්ම දරයම් බවට පත්වක. එදාට මිසදිටුවන්ට අපි පාගඩපේ භාගිතුන් වහසේ අපින් බලාපරුත්තිච්චි දයක්තියනවා භාගිතුන් වහන්සේ පිහිටවල දුන්න ශාසනී ඉදිරියට අරං යන පිනතන ශාසනී දියුණුවට ඉදිරියට ශාසනී පවත්වන්දෙ අපෙන් කළ යුතු දේ ගැන කල්පනා කරන්න නැතුව අපි ශාසනයෙන් යමක් බලාපොරොත්වයවා. අපි දකිනවා සමහර පිරිස් තම තමන්ගේ ලබ්දිය වෙනුවෙන් තම තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතය වනත් පරිත්‍යයාග කරන්න ලෙස්ති. ලෑස්තේ විතරක් නෙම එහෙම කටයුතු කරන අවස්ථාත් අපිට පේනවා. ඒගොල්ලු තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතය වුනත් දෙඩ ලැෑස්තිේ වෙන. බුද්ධාගම වෙනුවෙන් බෞද්ධයයි කී කිය අපි මොනවද කළී කියලා හිතල බැලූ හම අපිට අපවු ලැජ්ජ හිතෙනවා අං නිසා මේ ශාසනය වෙනුවෙන් අපි යමක් කරනවා කියල කියන්නේ අපිට මහාලොකුට වියදන් කරලා යමක් කරන කියලා නෙමෙයි මේ කියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කලා නං අපිට මගක් ආන්ගේ නිවැරදිී නිර්ුමල භාගිතුන් වහසගේ දේශනාවට අනුව අපේ ජීවිතය ගොට නගාගන්නක වටිනවාෝ ඒකයි අපි කරණඩුවේ භාගිතුන් වහසේ දේශනාකරපු විදිහිට ජීවිතයගොට නග්ඩුවනේ එතකොට තමයි අපිට කියන්නේ බුදුරජාණන් වහසගේ ශ්‍රාවක කියලා කීකරු ශ්‍රාවකයෙක් බවට පත්වෙන්ට ුවනේ කීකරු ශ්‍රාවකයට තමයි බුදුරජාණන් වහස ළංඟින් ඉන්ද දරුවෙක් ගත්තහම පවුලේ දරුව හතර පස් දෙෙනෙක් කින්ඩ පුළුවන් මව්පියෝ කියනදේ හොඳටමමා අහගෙන මව්පියන්ට ඉතාම කීකරුව වැඩකරන යම් දරුවෙක් ඔය හතර පස් දෙන අතර ඉන්නවනන් අම්මගේ තාත්තක වැඩියෙන් අවධහන යන්නේ ඒ දරුව ගැන යනේන අයගැ එක්ක කතා කලොත් දරුවෝ ගැන වැඩියෙන් කතා කරන්නේ හොඳට කියන දේ අහන දරුව ගැන්නේ පින්කමක් කරලා ආශිරවාද කරලා පින්දුන්නොත් ඉස්සරලම මතක් කරන්නේ කියනදේ අහපු දරවා ගැන ඒක ඇන්නේ මව්පියන්ට කීකරු පාසලට ගි හම ශිෂ්‍යිූ ගුරුවරයා කියනදී හරියටම කරනවන ගුරුවරයා ඒශිෂ්‍යට හරි කැමතියි ගුරුවරය හැමවෙලාම කතාවක් කළ ක්කයට ආදර්ශයට පෙන්නන්නේ ඒ කීකරු ශිෂ්‍යා ගෙන එක ඒ ගුරුවරුත් කීකරුශිෂ්‍යාට ළඟයි අං ඒවාගේ තමයි භාගිත වහන්සේ තමන් වහන්සේ දේශනා කලා නං යම් කරුණා ඒ දේශනා කරපු ධර්මරත්නයට අනුව ගීවිත හදාගන්නව නං යම් පිරිස ඔවුන්ට තමයි හැබෑවටම ශ්‍රාවක කියල සීයටට සීයක්ම බුදුරජාණන් වහසර කීකරුවෙන් ඕනේ. පිඩතිනිය සීයෙන් යන් කොටසක් සම්පූර්ණකරපු අයට ශ්‍රාවක කියල කියන්නේ. ශ්‍රාවක සංග කියල සංගි හැට කියියනවා. මේ ශ්‍රාවක කියන නම ඇතුළේ මහභරපතල කරුණු ගොඩත්තියනවා. ලොකු අදහසක්තියනවා ශ්‍රාවක කියල කියන්නේ. දිවිහිමියෙන් බුද්ධරතනයටත් ධර්මරතනයටත් අනුව ජීවිතයේ පවත්වන්ඩ යම් කෙනෙක් පොරොන්දු වඋනානං පොරොන්දු වෙලා මේ ශාසනයට ඇතුල්ලුනානං ආං ඒ කෙනාට කියනවා ශ්‍රාවක සංග කියලා. දිවිහිම බුද්ධර ධම්මරතනයට අනුව ජීවත්තෙන් පොරුන්තුවෙලාතියන. එතකොට ගිහි ශ්‍රාවක ඒත් එහෙම තමයි අන්න එවන් අයට බුදුරජාණන් වහසේ ළඟයි කියල කියන්නේ භාගිතු වොහසගේ කරුණාව ඒ අයට ලඟිින්ම තියෙනවා හොඳටම තියෙනවා එහෙම කීකරු කෙනා මැරුණත් මරණයත් එක්කම ඔහු වෙනුවෙන් සුගතිය දොරඇරලයි තියන්න පින අංඒකයි භාගිතු වොහසගේ කරුණාව කියලා සඳහන්කලේ අපි බලාපපුරොත්යන තැනක නෙම ගීකතිය මේ ජීවිතයේ නොයෙක් නොයෙක් තැන ඒ පිහිට ලැබේ කිය ලබ් සමාටි හිතුවට ඊට වඩා සතරාපායට හෙලන් නැතුව සුගතියක නතර කරන්න කටයත්් සිද්ධ වෙලාතිෙන පඳතුනි ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපි කිර හොඳටම තියෙනවා බුදුරජාණන් වහසගේ කරුණාව හොඳටම තියෙනවා කියල කියහම අවශ්‍යනං බුදුරජාණන් වහන්සේ භාගිතුන් වහසිට පුළහන් අපි ඔක්කොම සංසාරෙන් එතර කරට අපි ඔක්කොම සසරින් එතර කරන්න පුළිුව හැබැ ඒක භාගිතන් වහසිට තනියම කරන්නබ කරන්න නම් අපෙනුත් විය යුතු ප්‍රමාණයක් තියෙනවා ගුරුවරයෙකුට අවශ්‍යයි ශිෂ්‍යියක් වෛ්‍යවරයක් කරන්න ඒවුවමනාව අම්මටත් තියෙනෝ තාත්තටත් තියනවා ගුරුවරයටත් තියෙනවා. දැන් මේ කාලෙ හැටියටනම් මව්පියන්ට ගුරුවරුන්ට දෙගොල්ලට මොවුවමනාවත් තියෙනවා ියි ශිෂ්‍යවත්ෙන් පස් කරවගඩ එම ලොකූ රැල්ලක් තියෙනවයි. ඉතිං දෙමවුපියන්ටයි ගුරුවරුන්ටයි විතරක් වෝමනාවතිබ්බට මදි අර ළමයගෙනුත් ඒ සඳහා විය යුතු ප්‍රමාණයක් තියෙන් දෝනේ නතං අරගොල්ල විතරක් මහන්සුනා කියලා ඒගත් දෙගොල්ටම විභාගෙලි ඇඩබේ ඒ මේ ළමය කරන්නිපයි. එන භාගිතුන් වහන්සේට අපි මේ සංසාරෙන් එතර කරවන්න පුළුවන් ප ඒකට අපිනුත් වියයුතු ප්‍රමාණයක් තියෙනවා ඒ ප්‍රමාණය මෙතෙක්කල් අපි කරපු නැතිහින්ද තමයි තාමත් මේ සංසාරි දුක්කඉඳයි දෙන්ගේ ඉදි මනුස්ස්‍ය ජීවිතයේ අරතරන් දුර්ලබන නමුත් නැවත බුද්ධාන්තරයකම එකක ලැබිල තියෙන වෙලාවේ අපි විසින් කළ යුත්තේ මොනවාද කියන රණාව හිතැන්ඩුවනේ පිඳතිනී අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවේ අනුකම්පාව ලබන්ඩ සුදුසු විදිහටම කටීති කරනවා න අපිට මේ සංසාරයේ තනියක් නෑ අසරණ බවක් නෑ භාගිතුන් වහන්සේ අපේ පිහිටට නෙතරම ඉන්නවා. පෙනතිනි මේ ලෝකේ පැතිරිලා තියෙන එක බුදුරජාණන් වහන්සේ නමකගේ අධිෂ්ඨාන ශක්තියකින් භාගිතුන් වහස නමකගේ කරුණාවේ මහිමේයිෙන් අපි සියල දෙනාම බේරැන්ඩ පුළුවන්න. එක බුදු කෙනෙකුගේ කරුණාවේ මහිමේෙන් අපි ඔක්කොම බේරණ්ඩ පුළුවන්. මෙතෙක් පහළවෙච්ච අනන්ත බුදුරජාණන් වහන්ස ලගේ කරුණාවේෙන්. පිට මොනවා කරන්න බැරිීත ආංගේ අනන්ත බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපිට ලබන්ඩ බැරිකමකුත් නෑ අංගේ නිසයි සඳහන් කළේ මෝර පිරිති මොන තරම් බලයක්තිෙනත් උදේ හවස පරිහරණය කරන්න කියල කියන්නේ එකයි ඒ බ්‍රාහ්මනා වේදගූ සබ්බ ධම්මේ ේදග කියලැන සියල්ල පරතර ටිගෙන ගත්ත කියනෙ එකයි සියලෝ ධර්මයන් අවබෝධ කළ බ්‍රාහ්මණයෙක් සිටිනවනං තේ මේ නමු මේ මම උන්වහන්සේලාට වන්දිනවා තේච මම් පාලයන්තු උන්වහන්සේලා මවාරක්ෂා කරත්තුවා ආංහෙම කරුවෙලා ආරක්ෂාව අයිදිනකොට බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත කරුණාව අපිට ඕන තරන් පිහිටනවා හැබැයි ඒ කරුණාව ලැබෙන්නේ කරුණාව ලබන්ඩ සුදුස්සෙක් වෙලා ඉටනේ යටටත් පිරිසෙන් තිසරණයි පන්සල වත් තියෙනවනං අපිේ කරුණාව ලබන්න සුදුස වී පිනතින අපිට තේරෙන්නේ ඒ අශිරවාදය අපිටි කොහොමද ලැබෙන්නේ කියලා. අපිට තේරෙ නෑ ඒ කීකරුකමට කොච්චර සලකනවාද කියලා ඒකත් බුදුගුණුවල් තියෙන අචින්ති බවක්මයි. ධර්ම දේශනාවට තියන කාලයේ නිමා වෙලා තියෙන නිසා. අපි ධර්ම දේශනාව නිමස් කරපු. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අචින්ත එය සූත්‍ර දේශනාව ඇතුටින් සිදුකරපු මේ දේශනා මාලාවත් අද මේ දේශනාවෙන් නිමා කරනවා. මේ අවසන් දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ. නොම්මර දා හත ශ්‍රී දේවානන්ද පාර නාවින්න මහරගම ලිපින එෙහි පදිංචි පුුණ්‍යා යසිංහ මහත්මිය සහ තූදරුවන් විසි. කුතු මරමුණු කීපයක් සෙහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත්වන ABCABEදසිල්වා පියාණන්ටත් A.G. ජන් පෙරේරා මෑණියන්ටත් KVD ජයිසිංහ ස්වාමිපුරුෂයායටත් දෙපාර්ශයම මේ පරලෝගිය සියලූම සංසාර්ගත ඥාති සමූහයටත් උතුම් ධර්ම දානුමේ කුසල කර්මය අනුමෝදන් වේවා දේශකාණන් වහන්සේ ඇතුළු පෝජනීය මහා සංගරත්නයට ත්නතරී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවය කිරජීවනය ලැබේවා බෞද්ධයා අමාධ්‍යජාලයේ කාරි මණ්ඩලී සියලු දෙනාටත් රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න වූ ලක්වැසි ලොවැසි සියලූම ජනතාවටත් මාවිසින් සිදුකරන්න වූ මෙ දෙවන ධර්ම දේශනාවට අතරව වත් මෙවන් උතුම් පින්කම් කරන්නට මනාව මේ සිදුකරගත්ත පින හේතු වාසනාවේවාගෙන ප්‍රාර්ථනා කරනවා. පුුණ්යා ජයසිංහ මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සිරු දෙනාටම පින් අනුමෝදංලීවා. ආශිරුවාද කළ සිරු දෙනාට රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය උදාවේවා සියර දෙනාටම ප්‍රාර්ථනා කරන උතුම් නිවන සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක, කෙටිම කාලයකින් මුදුන් පත් කරගණ්ඩ භාග්‍යවාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත් සහාචබමත් හාදේවානාගා මහිදිකා පං්ඥන්තන් අනුමෝදිත්වාචිරංගරක්කං තුළෝක සාසනන්. දේවෝ වසතුකාලීනේ සස්ිය සම්පත්ති හේතුචෙ පිතෝ භවතුළො කෝචරාජා භවතු දනම්මිකු.